සුබ දවසක් වේවා යාළුවනේ ඕගොල්ලෝ ඔක්කොටම. මදාරාස් ලයිෆ් මගේ YouTube නාලිකාවට ඕගොල්ලෝ ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා. විශේෂඥ වෛද්‍ය ආර්යසේන යූගමගේ මහතාගේ සංකල්පයක් ඇසුරින් නිර්මාණය වූ සරදියල් ගම්මානය බලන්න තමයි මම මේ ඕගොල්ලන්ව එක්කන් යන්නේ. අපි මේ සරදියල් ගම්මානය බලන්න ගියේ සතිය දවසක හවස 3:00 විතර ඇති. පාවසල ශිෂ්‍යත්වයේ හදාරන දූපුතුන්ට මෙම සරදියල් ගම්මානය මගින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි දැන් එන්ට්‍රන්ස් ගේට් එකෙන් ටිකට් අරගෙන අපි දැන් සරදියල් ගම්මානය බලන්න තමයි මේ යන්නේ. ගමන දුර ප්‍රමාණය අනුව හතර දෙනා ගමනාරන්නේ එක්කෙනෙක් දුම් කැලමුම් කැම වීම ටික අරන්. ඒන කාලේ කැලෑපාරවල් තිබුණ මේ කැප්ටල් දැල්ල තියාගෙන ඉන්නවා දෙන්නේ පාර එලි පෙහෙලි කරලා දෙන්න ඩොලාව අම්මලමට අරන්. අඩබෙරකාරයා ගමේ ඇයට දැනුම් දෙනවා අධිකාරම් වෙන දැනුවක් දෙන්න. අධිකාරම නඩු අහලා වරදේ ස්වභාවයට දැනුමක් නියම කරා නඩුවම දෙන්න කාර්යාලය එකතු වෙනවා. මේ අම්මෙක් සහ දරුවෙක් කැවිලා ඉන්නවා නඩුවක් ඇති විසඳ ගන්න. ආරච්චි මහත්තය මැණිකෙත් එක්ක අම්මලම ඉදිරි පිටේ මග එන අධිකාරම් පිළිගත්. සයින් ගමන් යන ඒ කාලේ නැවතිලා රුහි කෙනෙක් අම්මලම ඇවි. අම්මලම පිටිස රැස්වන දැන පිපාසය තම පිචෝහාමි. පිචෝහාමි ලංකාවේ අවසාන රජුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුවන්ගේ අන්තපුරයේ හිටපු කාන්තාවගේ දරුව. මේ කඩේට සරදියගේ තාත්තා හදාසියක් වෙනවා දැන අඳුරගෙන විවාහ වෙනවා. දරුව පස්සෙත් සිටියා සරදියගේ සේදිරේ සේදිරේ ඇන්තනි ස්මාර්ට්. මේ අයි නම් කතෝලික යා කතෝලික ඒ කඩේදන ජපොලිස් නිලධාරී කාලය අපේ රටේ පොලිස්වල සේවය කර මැලේ ජාතික පොලිස් නිලධාරී කඩේට ඇවිත් හැලප කාලා කෝපි ගත්තා. ඒගොල්ලෝ අපේ රටේ අය නොවන නිසා හැලප කරන විදියට අද පොලිස් එක්කම තමයි කතා. කඩමන්නේ ඉස්සරහ තව කෙනෙක් ඉන්නවා ඒ අර ගොන්තිකේ. කඩමන්නේට ඇවිත් ලව් සෝන් කරනවා. ගොන්තිකේ අපේ රටේ මේ දකින ගියාවෙන් කියාවි භාෂාව තේරෙනවා. සර්පෙන් අල්ලන නටවන කෙනා නිසා අහි ගොන්ටිකයා කියලා කියනවා. අයි කියන්නේ සර්පයා ගොන්ටිකයා කියන්නේ අල්ලන්නේ. පාලි භාෂාව. ඊළඟට කරමු ප්‍රගම. කලගෙඩි පීපවල රාගබඩා කරනවා. මේ රාගබඩාරණ මේ කාලේ තිබුණ අරනායක අම්බල කන්ද. සරදිය සීත වතාවක් මම කල්ලා කරනවා. අරනායක තිබුණ කබාරිම මුදල් අරගෙන දුප්පත් අයට බෙදලා දෙනවා. ප්‍රේන්දරාලට කබාරිම වහන්නත් වෙනවා. ඒකදී සීපත් කරන්නේ කඩමන්ඩුවද කැබාරමුත් එකතු කරා. මේ තමයි කබාරිමේ ස්වරූපය ටිකක් වැඩි වෙච්ච කෙනෙක්. දැන් මම කියන පාඩම්. මිස් කටුවක් හනයක් දාගන්න සුදුරක්. අත්තේ හතර ස්ලියක් රවුම් කරන්න ලියක් සුද්ද කරගන්න ප්‍රයෝජන ටිකක්. මේ තමයි අපේ රාජ්‍ය ලාංඡනයේ තී කරා දෙකක් එකතු කරලා තියෙන සම්පෝෂක බව කරන්න. මේකේ ඉදිරිපසින් තියෙන ලියකුවක්. B ගබඩා කරපු තැන අටුව ලී වලින් තමයි හදාගත්තේ. ගයක් ඇතුලේ තිබුණා කොටස් දෙකකට වෙන් කරගත්තා. අපි ප්‍රධාන කන්න දෙකක විවාහ කරනවා යලමහා. මේ කන්න දෙකේ දෙපස ගබඩා කරගන්න. එහෙම නැත්නම් විවර්ග දෙකක් දෙපස ගබඩා කරගන්න පුළුවන්. එහෙමනම් අපි මේ ගැන ගෙදර ගැනයි කතා කරේ. ලංකියම ගමේ ඇතුළට පිරසාලමක් බලන්න. එයාගේ ඇඳුම හැමි පනාවක් ඔළුවේ තහලා කෝට් එකක් අඳිනවා. ඒ වගේ ඇඳුමක් අඳින්න හැම දිනාටම පුළුවන්කම තිබුණේ නැහැ. ගමේ සියල්ලාම මේ කවි කතරක්.
ඒක විගෙදර තවගාලේ කිරිබොන විදිහයි මේකට කරලා තියෙන්නේ. එළදෙන ගින් පැටියට කිරිබොන දීලා ළඟින්ම මමල කිරිබවකට දීන්නේ. මේ කොටසේ කුරුහංගලේ ධාන්‍යයට අමරගෙන කෙනෙකුකින් කල්න විදිහට කරායි වගේම තව දේවල් අපි මේ කොටසේදී කතා කරමු. දිත්‍ය ඉල්ලලා තියෙන්නේ වට්ටියක් ඒකට වම්පත කියලා කියනවා. පුල්ලක් එකතු කරනවා විහාල් කොලා ගන්න කමත් භාෂාවේදී යතුර කියලායි කියන්නේ. මේ යතුල් පොද කමටිදි කුමුලේදී කැම කන්න එකතු වෙන්නේ කෙසල් කොලයක් නැත්නම් මෙලුම් කොලයක් කියලා. මේ අස්සත්තියේ සිදුරු සහිත එකක් එළවලු කඩන්න, පලා කඩන්න, තෝරන්න ප්‍රයෝජනයට ගත්තා. මේ ලැබු කැටයක් සකස් කරගත්තේ වතුර ගෙනියන්න. ලැබු කැටේ මේ අල්ල ගන්න කොටසට උගය කියලා කියනවා. ධාන්‍ය වර්ග මැලගන්න නැලියයි සේරුවයි භාවිතා කරා. මේකේ කුඩාම එකකය පත. මේ වගේ දෙකක් එකතු වුණාම හුඬුවයි. හුඬු දෙකක් නැලියයි, නැලි දෙක තමයි සේරුව. මේ කරඬිය භූමි තෙල්, පොල් තෙල් වගේ තීර මැනගන්න කරඬිය භාවිතා කරන්නේ. කරඬිය කියන වචනය සිංහල භාෂාවට එකතු වෙලා තියෙන්නේ ද්‍රවිඩ භාෂාවෙන් සිංහල වචනයක් කෙනස්ස. එහෙනම් කුරහංගලක් තමයි මේ තියෙන්නේ. ලබු කැටයක් එකතු වුණා අපේ වෙනියන්න. අපි මේ කොටසෙන් විවාහ ක්‍රමයක් ගැන කතා කරමු. දීර්ඝ විවාහය, බින්දු විවාහය සහ බහුපුරුෂ විවාහය අපේ රටේ පවතින විවාහ ක්‍රම. අපි එයින් කතා කරන්නේ බහුපුරුෂ විවාහය ගැන. සහෝදරයෝ දෙන්නෙකුට එක කාන්තාවක් විවාහ කරගන්නවා. එකගේ කෑම බහුපුරුෂ විවාහය කියලා කියනවා. මේ විදිහට විවාහ සිද්ධ වෙන්නේ ඉඩම් බෙදනවට විශේෂයෙන්ම උඩ රට පළාතේ. ඒ විවාහ ක්‍රමයේදී කුල්ලක් දොර ළඟ තියලා තිබුණොත් ඇතුළේ කෙනෙක් ඉන්නවා කියලා එළි ඉන්න කෙනාට පණිවිඩයක් දුන්නේ. ඒ ක්‍රමයට කුළුපය කිරීම කියලා කියනවා. තව ක්‍රමයක් භාවිතා කරා ඒ අඹුඩ ලේන්සුවක් තොරවදින් දාන්නේ. ඒකම දෙකම මේ අය අතරේ පණිවිඩ කොමාරි කරගන්න භාවිතා කරා. හැරිම සලදිය බලන්න. මේ ඉන්නේ සලදිය. අම්මත් එක්ක දාන පිළිගන්නන්නේ ගමට පිළිසිඟා වඩින ස්වාමීන් වහන්සේ නමකට. මේ වගේ දහමට ලැබිව හැදෙන ධර්මයේ සමාජයේ වරදින් වෙනස් වෙන්නේ හොරේ මං කොල්ලකාරෙක් විදියට අපි දිවිදි බලමු කොහොමද වෙනස් වෙන්නේ කියලා. හැරෙන කුමල් ගෙදරට බලන් හදනවාගෙන පවන වේලලා කෝරුමේ අහුරලා පිට ගන්නවා. අවසාන නීමාව ඉදිරිපසෙන් තියෙන දෙමර පහවල. මේ තමයි සකපෝරුව, ඒ අත් සකපෝරුව. අතින් සලකවද්දී අනිත් කෙනා මැටි කියලා හැඩ කරලා බලන් හදනවා. මේ ගෙදර වැඩි හිටියෙක් කියලා වැඩ කරද්දී අක්ක මල්ලිව නලවනවා. එයාගේ අම්මා තමයි අර ඇයට බැද්දට ගිහින් දර කඩලා හැරම හුලමින් පලානිනාගෙන. ඒ අපේ දර නලවලු තියෙනවා. අතට වැරළු හිඳගෙන කරද්දී එයාගේ ඇඳුම වෙනසක් තියෙනවා. එයා උඩු කයට ඇඳුමක් අඳින්නේ නැහැ. නූලක් විතරයි දාලා තියෙන්නේ. ඒ නූලට පූණ නූල කියලා කියන්නේ අඳුර ගන්න පුළුවන් එකක් තාල කෙනෙක් කියලා. ඒ වගේම මේ වගේ කෙනෙක් බොහොම ප්‍රේ වුණා මස් මාළ අනුභවයෙන් නැලකලා ජීවත් වෙනා. මෙතෙන්ද පහලක් ඉලක්කත්වයක් එකතු කරලා තියෙනවා. බිමට එනවා කියනවා කටිහමකුත්. මේ නපත්තාල හැර ආඩම්බරෙන් ගාම්භීරත්වයෙන් හිටියේ. ගමේ හැම දෙනාටම යන්න උදව් වන්නේ. ඒ ආඩම්බරකම ගාම්භීරත්වයෙන් තියෙනවා නපත්තාල වෙනකත් හරියටම හරි ගාම නිවරදී කියන දේ පෙන්වන්න දිවට කොටිහමක් කියලා තියෙනවා. එමනම් ඒ අපිට අල්ලලා නාඩි වැටෙන විදිහ අනුව ලෙඩේ මොකක්ද හික හැදෙන්න හේතුව තීරණය කරනවා. උදා කරන කෙනා අවශ්‍ය විදිහට බෙහෙත් අත හදලා දෙන්න. බෙහෙත් අත හදාගන්න වංගෙඩි මෝල් ගස් සම්බරුම් වල තියෙනවා. විත්ති එල්ලලා තියෙන මල්ල පැහැ මල්ල තෙල් හිඳ ගන්න ප්‍රයෝජනයට ගත්තේ. මේකේ ඉස්සරහ තියෙන බෙහෙත් කරුවා. සමහර ලෙඩ රෝග වලදී බෙහෙත් අර රෝගට එකතු කරලා ලෙඩාව ඔළුවේ ගිල්ලවල තියෙනවා. අස්ස භාගය සර්පෝ කෑවහම සර්පලේ වට ගන්න වගේ දේවල් වලදී බෙහෙත් කරුව ප්‍රතිකාර කරන්න එකතු කර ගන්නවා. වැදරාල් තෙලෙත් බලන්න දීලා හැරමු. මේ තමයි බිම්මෝල. බිම්මෝලේ දෙන්නෙක් එකතු වෙලා පීකොටන විදිහයි එකතු කරන්නේ. මෙතෙන්ට එකතු කරලා තියෙනවා ලාහා විමනින උපකරණයක්. ලාහට ගෙම්බ එකතු කරනවා වගේ කියලා කියන්නේ මේකේ හදව ගන්න අමාරු හිඳයි. කුරුණ පෙට්ටිය කමතර කුඹුරට ඇඹුලා අරගෙන යනවා. ඊට පහලින් විහාල් කොටාගත්ත වංගෙඩියක්. විම තියලා තියෙන පෙට්ටිය තමයි අත් පෙට්ටිය. විපැල කරගෙන කුඹුරට අරගෙන යන්නේ අත් පෙට්ටියනේ. මේ තොප්පියක් මේකට හත්තිය කියලා කියනවා. එමනම් අපි වීකොටන විදිය ගැනයි කතා කරේ යමු මුලතනියට. තොප් සහ පැහැමල්ල. මේ පැත්තේ දුම්මැස්සලු මැස්සක එක කොටසකට හල්ලුව කියලා කියනවා. උඩහල්ලුව සහ යටහල්ලුව තට්ටුවේ තියෙන අදහසින් හල්ලුව කියලා කියනවා. දුම්මැස්සක පහලින් ලිබ්බොක්ට ලුණු දාලා තියෙනවා ලුණු පොල් කටුවක. හැඳි දන්දවනියක් ඉහැලි ආන කනක පොල් පොල ආනකට කරගන්නවා හලසු ආන. ගේම් පිටපැත්තේ මැස්සක ගෙදර වතුර කලගෙඩි තියෙන්නේ මේ දියමැස්ස. දියමැස්ස ආසන්නයෙන්ම තියෙනවා වී ගබඩා කරන ඉදිස්සක්.
අපි කලින් කතා කරේ අටුව ගැන. අටුව ගියක් ඇතුලේ තිබුණේ විස්සෙලි මහණක තියෙන. මේ විස්සෙලි විදිහට එකට කරගත්තේ වහලෙන් වහල එක කොටසක් ඉහළට ඔසවන්න පුළුවන්. ආධාරකයකින් රඳවලා විස්සෙලි විදිහට එකතු කරනවා. ඒ ඉහළට ඔසවන්න පුළුවන් කොටසට යතුරු ඵලය එහෙම නැත්තම් වරු හත්තිය කියලා කියනවා. අපි ඊළඟට හැරිම ආරච්චි වලවට බලමු ආරච්චි මහත්තයා තියෙනවා. ඔළුව හපුගයක් තමයි ආරච්චි මහත්තයා. ඒකද අනුගයල මතුන ප්‍රහෝ උපකරණක් තිබෙනවා. හාන්සිකුත් කල්චි තේසක් මුරායුද ගෝණන් තට්ටු විලක් වගේ දේවල් ආරච්චි ගෙදර තියෙනවා. මැණික තමයි කේ දොරතලින් මැණිකෙත් ලස්සන තැන්දක් මාළවලන් දාලා ඔසරියක් කරගෙන ආරච්චි මහත්තයා මෙන්න තමන්ගේ වැක්කේ රාජකාරියට යනවා. සිනත් එක්ක සිනත් පස්සෙන් දෙනවා කල්ලත් එක්ක කල්ලත්. වරදක් කරපු කෙනෙක් දඬු කමේ ගහලයි ගමන පිටත් වෙන්නේ. මේ කාලෙක දඬුවමක්. වැරදි කරපු කෙනා මේ විදිහට සදාව ඉන්නවා. ලී දෙක අතර කකුල් චිර කරන හොඳට තමයි දිනිතේක පහම දිරවන්නේ දේ. මේ විදිහට ආරච්චි මහත්තයා දඬුවම් දෙනවා. ආරච්චි වල ඉස්සරහ තියෙන්නේ වැඩුවේ. තෝහා තිබුණේ නැහැ ඒ කාලේ දරුවල ගෙන්නේ. මේ වගේ එක ගෙදරක් වෙන් කරගත්තා. මේ ගෙදරට වැදුම්ගේ එහෙම නැත්තම් තරවලගේ කියන අදහසින් තමයි කිමිරිගේ කියලා කියන්නේ. මේ ගෙදර දරුවා ලැබෙන්න සමය වින්න ගොම්මන් එකක් ගාලා වෙද මහත්තයා රෙදි නැඬ උදව් කරනවා. මේ පිළට වෙලා බලාගෙන ඉන්නේ තාත්තා. මොන දරුවෙක්ද ලැබුණේ කියලා දැනගන්න. ගෑනු දරුවෙක් ලැබුණා නම් වින්න ගොම්මා කියන්නේ ඔන්න කම්බායක් කියලා. පිරිමි දරුවෙක් නම් හමුඩ පොල්ලක් කියලායි කිව්වේ. ওই විදිහටයි දැනුම් දුන්නේ. එදත් තෑගි භෝග හම්මුණා. තෑගි විදිහට ලැබුණේ ගම්මන ඉලුක්කොඩ කියන පන්සල්වලදී සරදිය ඉගෙන ගන්නවා. වැලිපිල්ල අකුරු ලියන විදිහයි එකතු කරලා තියෙන්නේ. අපි බලමු මෙතන ඉන්න අය කවුද කියලා. ස්වාමීන් වහන්සේ දරුවන්ට අකුරු ඉගැන්වුවේ. උන්වහන්සේ ළඟම ඉන්නේ ආරච්චි මහත්තයාගේ මල්ලිගේ පුතා. එයාගේ නම හුක්කුබණ්ඩා. කඩමුදලාලි කෙනෙක්ගේ දරුවෙක්. සල්ලි බලය තිබුණ කෙනෙක්. තුන්වෙනිට ඉන්නේ සරදිය. කරත්තකාරයෙක්ගේ දරුවෙක්. ඒ වගේ දුප්පත් අයත් එක්ක කොහොසත් අය කැමති වුණේ නැහැ එකට ඉගෙන ගන්න. ගැටුම් ඇති කර ගන්නවා. ඒ වගේ ගැටුමක් තුරුදිග නොකරපු වැරද්දකට දඬුවම් දෙන්න වෙනවා. ඒ පස්සේ සරදියේ කතාවක් වෙනස් වෙනවා. අසාධාරණයට එරෙහිව නැගී සිටින්නේ මේ දඬුවම් දෙන්නේ පසුවයි. එහෙමනම් ඉදිරියට ගිහින් බලමු කොහොමද කුමරහාන විදිය තමයි කුමරයා හැදෙන ගෑම් පැහුනහම කපාගෙන සමතිදි සාග ගන්නවා. කමතට තව නමක් කලවිට හරක් කැරල්ලකින් කොළපාගෙනවා. කොළ හොල්ලනවා කොම්පස් ඇල්ලන විදිහකට කරා. හරක් කැරල්ලකට හරක් පස්සෙනෙක් විදියට ඉන්න පිළිවෙලට මේ අය නම් කරනවා තමයි මේ පස්සෙම. මෙතන ඉන්නේ හතර දිනයි. හතර දිනාට පෙල්ලුව කියලා කියනවා. තින්නේ වාක්‍ය දෙන්නේක් බාන එක්කෙනෙක් අගය. කනුවට කම්බා කනුව කොළ කනුව එහෙම නැත්තම් බොම් කනුව කියලා කියනවා. දැතිගොයියාවෙන් මැඩුවන් වත් කරනවා. දැතිගොයියාව කියලා කියන කුණු දැත්තට මැඩුවන් කියන්නේ පිදුරු. හරක් කෙරෙල්ල කමත වටේ ඇවිදිනකොට දමන ගමා පුතන. ඒ නානා අතරේ ගල උඩින්දගෙන දත් මදින්නේ සරදිය. තමන්ට නාන්න අවස්ථාව වෙනතේ සරදිය දත් මදිනවා දැහැටි කෝරකින්. කරඳ කෝටුවක් කපලා පැත්තක් තලලා අරගෙන දත් මදින්න දැහැටි කෝර සකස් කරගත්තා. එමනම් සරදිය නාලයි. අපි හැරමු බඩු ගෙනියනවත් බලන්න. මාර්ග පහසුකම් නොතිබුණ ඒ කාලේ මේ විදිහට බඩු අරගෙන ගියා. සත්තුන්ගේ පිටේ බඩු බැඳගෙන යනවා. ඒ තවලම ඉදිරියෙන් තියෙනවා කද. අපේ ජනවහරේ දෙනීතුමා පණ්ඩිතයාට ඒ දන්නේ නැහැ කියලා. පණ්ඩිතයා කියලා කියන්නේ උගත් බුද්ධිමත් ඥානවන්ත කෙනාට. එයාට ඒ දන්නේ කියන එකට වෙන්න පුළුවන්. හෙත් මේ පණ්ඩිතයාටයි ඒ දන්නේ කියන එකට වෙන්න බැරි වුණේ. කත්කාරයාට සමාන නමක් පණ්ඩිතයා. මේ කද පැද්දෙද්දී ඒ දන්නේ කියන්නේ තනිලියක්. තනිලියක යන්න බෑ. ලියන විදිහ පයන්න මෝඩගෙන යන ඉඳලා ලිව්වොත් උගත් බුද්ධිමත් ඥානවත් වෙනවා. එහෙමනම් මුදලාලි ගමට යයි අපි අභිනාන් කරනවා. ආරේට අලු මුසාව හිල්ලඹුල හිල්ලඩු කෝ කියලා කියනවා. අපි හැරෙනවා පැත්තට. එහෙම නැත්තම් මේ තමයි කැලෑව. කැලෑවෙන් ගමේ අය ආහාර ද්‍රව්‍ය බෙහෙත් අත හොයාගත්තා. ඒ වගේ මේ කාලෙදි ගමේ අයට වැසිකිළි පහසුකම් තිබුණේ නැහැ. හැමදෙනාම යන්නේ බැද්දටයි. හොන්න ගිය කෙනෙක් තාමත් බැද්ද ඉන්නවා කලකට. හැමදෙනාම බැද්දට යද්දී ආගෙන කතා කරන්න එකතු කරගත්තේ. අපි දෙයක් කරන්න යද්දී බාධකයක් ආවම කියනවා අනේ අපි පුවක් ගහේ නැග්ගත් දෙබලක් කියලා. පුවක් ගහේ නැග්ගත් දෙබලක් තිබුණට නම් කරදරයක් නැහැ. ඒ විදිහට වැඩ කරා. දවසක් තමයි පාරුවට නැගගෙන කොහෙද දෙන්නේ. අර සිහත්තයා මෙගොඩ ඉඳලා එයාවත් නැග ගන්න තියෙනවා. දෙවනි වතාවේ හරක් මහත්තයාව හාරුවට නැග ගන්නවා. හරක් කියලා ලොකු තරහකින් නැගින්නේ හාරුවට.
සරදියට සම්මේ සාරක්තහන් හාරක්ෂ මහත්තයයි ගමේ අයයි සාරුවට නාතිගෙන හොය මැදටෙන සරදියලුත් ආරක්ෂලට පයින් ගහලා හොට කන්න කර පීමලගොඩට යන ආරක්ෂි මහත්තයන්නට වක්දානවා පාරුවේ අනාය කැඳවනවා සාක්ෂි දෙන්න ඒ අයි කැමතිනේ නෑ සරදියන්ට විරුද්ධව කතා කරන්න ඒ අය කියනවා හැම දෙයක් දැක්කේ නෑ කියලා මොකද ගමේ අයගෙන් සරදිය මුදල් ගන්නේ මුදල් කියන කෙනෙකුගෙන් විතරයි ගමේ අය සරදියලෙක් විතරවත් චෝදනාවෙන් නිදහස් වෙනවා සාක්ෂි ඉදිරිපත් නොවන නිසා මාළුවල් වෙන ක්‍රමයක් ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ කරක් ගහනවා කරක් ගෙඩි උපකරණය නගඹුරු ජලයේදී තමයි ඒ විදිහට මාළුවල්ලා ගත්තේ කරක් ගෙඩි හදාගන්නේ දේවල් වලින් අපි ඊළඟට කතා කරන අබෝ වැල්ල ගැන ඔය වගේ රස සතුටයි දෙකක් අතරින් පහලට ගලාගෙන යනවා මෙතනින් කෙනෙකුට පැනලා යන්න අමාරුයි ඒ වුණත් පොලිස් නිලධාරීන් අල්ලන්නේදී ප්‍රතිමන්දින හේනේ මාමන පණිවි දෙයක් තියෙනවා සිරිහාමි මාමා සරදිය සල්ලි බෙදනවා යන්න කියලා. එහෙමනම් අපි ගිහින් බලමු සරදිය සල්ලි බෙදලා කන. තියන අයගෙන් අරගෙන දුප්පත් අයට බෙදලා දෙන එක සරදිය කරන්නේ මේ ඒ වගේ තැන. සල්ලි බෙදන කෙනා සරදිය ඊට පිටිපස්සෙන් ඉන්නේ මම්මලේ මරික්කාත්. සරදියගේ හොඳම යාළුවා මුස්ලිම් ජාතිකයෙක්. සරදිය ලක්නවන එල්ලුම් ගහට යන දෙක් ඉන්න කෙනා මොහමඩ් ලෙප්පේ මරික්කාත්. තුන්වෙනි දින්නේ සිරිමලා නෑදැකෙනේ කණ්ඩායමේ කෙනෙක්. ඒ වුණාට මුදල් ගන්න බලාපොරොත්තු වෙන්නේ ඉංග්‍රීසියෙන් රොත්තු දුන්නේ සිරිමලා. ඒ කාලේ අපේ රට පාලනය කරන්නේ ඉංග්‍රීසි ජාතිකයෙක්. ඉංග්‍රීසි ආණ්ඩුවෙන් නිවේදනයක් නිකුත් කරා සරදිය හැංගිලා ඉන්න තැන ඔත්තුවක් දෙන කෙනෙකුට පවුම් 150ක් වෙනවා කියලා. ඒ නිවේදනයට සිරිමලා ඔත්තුව දුන්නේ කෑගලු දිස්ත්‍රික්කේ පාලනය කරන අධිකාරපතිතුමා සොන්ඩස්ට. එතුමා පොලිස් බලඇණියකුත් එක්ක එන්නේ මේ දෙන්නවත් අඩංගුවට ගන්න ඒ කාදර් මුදලාලිගේ ගෙදරට. කාදර්ගේ ගෙදර සරදියලුයි මම්මලෙයි හැංගෙනවා 1964 මාර්තු 21. ඒ ගෙදරදී දෙගොල්ල අතර වෙඩි හුවමාරුවක් වෙනවා. වෙඩි හුවමාරුවේදී සරදියලට වෙඩි වදිනවා නැගිට ගන්න බැරි වුණා. මම්මලේ සරදියල් බේරගන්න පොලිස් නිලධාරීන් එක්ක වෙඩි තියාගත්තේ. මම්මලේ තියෙන වෙඩි පහරකින් අපේ රටේ පොලිස් ඉතිහාසයේ මුලින්ම මිය යන පොලිස් කොස්තාපල්වරයා මිය යන. ඒ මැලේ ජාතික සුවන් සබාන් කියන පොලිස් කොස්තාපල්වරයා. අදටත් පොලිස් වීර දිනය විදිහට සමරන්නේ ඒ කොස්තාපල්වරයා මිය ගිය දිනය මාර්තු 21. 22 වනතෙක් දෙගොල්ල අතර වෙඩි හුවමාරුව සිද්ධ වෙනවා. 22 වෙනිදා සරදියලයි මම්මලේ අත්අඩංගුවට ගන්නවා විසාපතිතුමා. දෙන්නටම ගහලා සරදියගේ අත කඩලා බෝගම්බර හිරගෙදරට ගෙනියනවා. ගල උඩ ඉන්න ඔලෝ වහගත්ත කාන්තාවක් ඒ මම්මලේගේ සහෝදරියක් මාතර මුදලාලිගේ බිරිඳ ඒ සංගම්මා. එයත් එක්ක තමයි සරතය හදලා තියෙන්නේ ගඩොල්. අදටත් බොහොම ශක්තිමත් වාහන යන්න පුළුවන් විදිහට මේ පාලම තියෙනවා. පාලමේ දිග මීටර් 70යි අරුකු 4ක පාලමක් පාමනයි. අපි අරුකු 4ක පාලමක් එකතු කරා. පාලමේ දිග අඩි 35යි පළල අඩි 30යි. සරදියලුයි මම්මලේ පෝගම්බර හිරගෙදරට ගෙනියන්නේ මාව නැන්න කාලමින් එක තමයි මේක කරලා. මේ කොටස වගා කරලා තියෙනවා කෝපි කොකෝ සිංකෝනා සී කියන හොඳ. මේ විදිහට අපේ රටට වගාවන් එක පෙර. මේ ඉදිරියට එන කන්ද තමයි කරදිය සිංහිලා හිටි ඔත්ත බැලුවේ නවා තැන් තොල උනේ ඒ කන්ද. කන්ද ඉස අඩි 1410ක් මුදු මට්ටමේ ඉඳලා මේ තමයි උතුම් කන්ද. පිටිපස්සෙන් තියෙනවා තවත් කන්දක්. ඒ කන්දෙන් ඉහළට ගියොත් නවා තැන් ගන්න පුළුවන් එහෙනම් තටාකයකුත් තියෙනවා. අපි යමු තේවත්ත ළඟට. වගාව අපේ රටේ ඇති කරන්න මුල්ම කෙනා ඒ ජේම්ස් ටේලර් කියන ඉංග්‍රීසි ජාතිකයා. මුල්ම තේ ගහවල තියෙන්නේ ලූල් කන්දරවතුරයි. අදටත් ඒ තේ ගහ තියෙනවා. අපි යමු එහෙමනම් එල්ලුම් ගහ ළඟට. සරදිය ලිපුතුනේ 1832. ඒ දෙන්නම එල්ලලම වරන 1834. මේ හත් දෙනා උදේ හතට බෝගම්බර ප්‍රසිද්ධයේ හැම දෙනාටම තේර විදිහට මේ වගේ එළකනවා. අපි කඩලේ ඉන්න කෙනා කරදිව හරික්කලා මම්මලේ වරික්කා. උදේ හතට එල්ලලා 9 වෙනකෙක් එල්ලලා තියෙනවා ඉංග්‍රීසියෙන්ට සැකයක් තිබුණා මේ දෙන්නා හමුදාරට. වෛද්‍යවරු 12 දෙනෙක් සහතික කරනවා. ඊට පස්සේ භූමිදානය කරන්න මහල්ලා
සරපියගේ පැත්තේ ක්‍රිස්තියානි පූජකතුමා මම්බලගේ පැත්තේ මෞලිකතුමා ගම සිහි කරනවා. සරදියල් අවසානයේදී කතෝලික ආගමට හැරෙනවා. ඩොෆේ කියන පූජකතුමාගේ ඉල්ලීමකට කැලුමක් විදියට ජෝසප් කියන නමින් පෞරිෂ්‍යලා මේ හත්කෙනා එල්ලෙනවා. තමන්ගේ කණ්ඩායමේ කෙනෙක් සිනමලා නෑදෑකමත් අමතක කරලා ඉංග්‍රීසියෙන් තොරතුරු දෙනවා මුදල් ගන්න බලාපොරොත්තු වෙනවා. සිනමලාට ලැබුණ දෙයක් තමයි සතුටලා සිනමලා ගමනක් ගන්නවා. තමන්ගේ ජාතිය වටනවන මම්මලේ සරදියල් අත් නොහැර එල්ලෙනවා. කොළඹනුවර මහාමාර්ගය හදන්න මුල් වන කැප්ටන් ඩෝසන් ජීවත් වුණු බංගලාවේ ආකෘතියක් පහළ කොටසේ උපුලුවන් සමාජිකස්කම් තියෙනවා. අපි මෙතෙක්තර ඇවිදගෙන ආවේ විශේෂඥ වෛද්‍ය ආර්යසේන යුගමගේ කියන වෛද්‍යතුමා සරදිය සිහියෙන් ඉදි කරන ගම්මානේ. මේ අවසාන කොටසේ අසියාවද ඉන්නේ කෑගල දිස්ත්‍රික්කයේ පාලනය කරපු දිසාපතිතුමා සොන්ඩස්. ගමට ආවා සරදියල් හොයන්න. ආරච්චි මහත්තයා සරදියල් අර කන්ද හැංගිලා ඉන්නවා කියලා පෙන්නනවා. මේ ආරච්චිලායි සරදියල් ගොඩ චෝදනාවකට හිරේ දාන්නේ එයා හින්දායි සරදියල් නොමගට යන්න. මේ ඉදිරියෙන් තියෙන ගොඩනැගිල්ල බෝගම්බර හිරගෙදර වගේ අපි හදන හිරගෙදර. හැබැයි හිරකාරය උනන්නේ. එහෙමනම් අපි යමු අවසාන කරකට පහළට. මගේ කතාවට සවන් දුන්නට බොහොම ස්තුතියි. ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වාග්ලා ප්‍රාර්ථනා කරමි. අයිබෝන් කියලා නම. ඉතා රසවත්ව එය අපට සරදියල් ගම්මානය පිළිබඳ විස්තර කියලා දුන්නා. ඇහෙටත් ඒ පිළිබඳව ගොඩාක්ම ස්තුතිය උද කරනවා. ඔගොල්ලෝ මගේ මේ වීඩියෝ එකට කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔගොල්ලන් මාව අහන් ඉන්නවට මාව නරඹනවට ගොඩක්ම ස්තුතියි.